මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, මේ දේශනාවට මාතෘකාව විදිහට ලැබිලා තියෙන උදයවැය විදර්ශනා භාවනාව සෝතාපන්න වීම දක්වාම අවශ්‍ය උපකාරය පිළිබඳ දේශනාවක් කරන්න කියලා. එහෙම උදයවැය බලන්න බෑ. ආවට ගියාට එහෙම උදයබ්බ ඥානෙ උදයවැය විදර්ශනා කරන්නේ නැහැ. එහෙම කරාට ප්‍රතිඵලත් නැහැ. දැන් ඔන්න උදේවැය කියන්නේ ඇතිවීම නැතිවීම දකින්නවා කියන එකනේ. ඒතර අපි ඇතිවීම නැතිවීම දකින්න ඕන අපේ සිතේනේ. ඒතර සිත ඇති වෙලා නැති වෙලා යනවා නේද? ආවෝ ඇත්ත, මේ හම්දුරුරු කියන එක ඇත්ත. ඉතින් බුද්ධ දේශනාවෙත් එහෙම තියෙනවා. හොඳයි, අපි දැන් එහෙනම් වාඩි වෙලා මේ සිත අනිත්‍යයි, ඇති වෙලා නැති වෙලා යන නිසා දුකයි, ඒ මට ඕන ඕන විදිහට ඇති වෙලා නැති වෙලා යන නැති නිසා අනාත්මයි කියලා එහෙම බැලුවා කියලා සෝවාන් වෙන්න බෑ. ඒකට තියෙන රස්සන රටාවක්. ඒකට එකපාරම උපදව ගන්න බෑ. ඒක කොහොක හරි භාවනාවකින් පටන් ගන්න ඕන. ඒත් විදර්ශනාව කියන එක පාවිච්චි කරන්නේ එක්තරා අවකාශයකදී විතරයි. ඒ කියන්නේ විදර්ශනාවෙන් විදර්ශනාවට වෙලාවක් කලාවක් නැහැ. නමුත් ඒකට යම්කිසි ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඒ ක්‍රියාපටිපාටි නැතුවත් අවබෝධය කරා යන්න බෑ. ඒ නිසා දැන් අපි මෛත්‍රියෙන් විදර්ශනාවට කියලා මේ ළඟදිම එක දේශනාවක් කළා. මේ අතර මේක අද මේ විකාශනයේ උදේවරුයි කළේ. ඒකටම සම්බන්ධ කරලා මම මේ දේශනාවට දිගුවක් මතු කරන්නේ උදේවැය කියන එකට. අතර මේ දේශනාවත් ඇහුවම තේරෙයි මේ දේශනාවේ අදහස. මම ඔය ඇත්තන්ට විනාඩි 5කින් 10කින් කියන්නම්. ඒ තමයි දැන් මෛත්‍රිය කියන එක ඕනම කෙනෙකුට තියෙන්න පුළුවන්. මෛත්‍රී සහගතකමක් නේ. ලෝකේ මිනිස්සු පිළිබඳ, සත්වයා පිළිබඳ මෛත්‍රී සහගතකමක් මේ බෞද්ධයෝ තුළ විතරක් නෙමෙයි තියෙන්නේ. මෛත්‍රී සහගතකමක් ඕනම කෙනෙකුට තියෙන්න පුළුවන්. මොකද මිනිස්සු නම් එහෙම මෛත්‍රී සහගත වෙන්න ඕන. එතකොට මේක මානව හිතවාදී වෙන්නේ, සත්ව හිතකාමී වෙන්නේ. එතකොට මෛත්‍රී සහගතකමක් තියෙන්න ඕන. නැත්තම් මතුවෙන්නේ ම්ලේච්ඡත්වයක් නේ, ප්‍රචණ්ඩත්වයක් නේ මතුවෙන්නේ. ඇත්තටම මිනිසා සත්වයා, මිනිසා පරිවාර සත්වයන්ගෙන් බෙදෙන ප්‍රධාන තැනක් තමයි මෛත්‍රී සහගතකම්. මෛත්‍රිය වගේ ගුණධර්මයක් නැති තැනක මතුවෙන්නේ තිරසංගතියක්. මෛත්‍රී සහගතකමක් නැති තැනකයි ප්‍රචණ්ඩයි නියගේ ඇතුළාන්තේ නිරන්තරයෙන් කැළඹිලි සහගතයිනේ. කොයි වෙලාවෙත් කැළඹිලි සහගත මානසික තත්ත්වයක් පවතිනවා තිරසං සත්තු තුළනේ. දැන් කොටියෙක් වගේ සතෙක් තුල බොහොම ව්‍යාපාද සහගත කමක්ම නිතින්. සිංහෙක් වගේ සතයයි ගොදුරක් අහු වුණාද ඒ ගොදුර වෙනුවෙන් තමයි මාන බලන්නේ. ඊට පස්සේ කනවා, ආයෙත් ගොදුරක් වෙනුවෙන් මාන බලනවා. ඉතින් බොහොම ව්‍යාපාදයක් තමයි හිත ඇතුලේ තියෙන්නේ. ඉතින් දැන් මේ මෛත්‍රී සහගත කමක් මිනිස්සු තුල තියෙන්න පුළුවන්. ඒක බෞද්ධද හින්දු ආගමේද එහෙම එකක් නැහැ. මෛත්‍රී සහගත කමක් තියෙනවා. ඒක අපි හදවතේ තෙතමනී කියලා කිව්වත් කමක් නැහැ. හැබැයි මෛත්‍රී සමාධිය කියලා එකක් ලෝකේ කොහෙවත් නැහැ. මෛත්‍රී සමාධිය කියලා එකක් ලෝකේ කිසිම තැනක අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා එකක් කොහෙත්ම නැහැ. මෛත්‍රිය සම්බන්ධ දැනීම ඉතුරු වී ඉතුරු සියලු සංස්කාර නිරුද්ධ වී යන අධ්‍යාත්මික තලයක් ගැන ලෝකේ කොහෙවත් කතා කරන්නේ නැහැ. බුද්ධ ශාසනයක තුල විතරයි. ඔන්න ඔය විදියට අපි දැනගන්න ඕනේ එක්තරා ගුණධර්ම රටාවකට එකතු වෙන්න. මූලික ගුණධර්ම අර මානවවාදීකම, මානව తত্ত্বය පරිසංවිනීක, හදවතේ තෙතමනයක් සහිත බව, ඒක ඉතින් දැනටත් අපිට තියෙනවා. ඒක මූලික පියවරක් විදියට ප්‍රාථමික අවකාශයේදී ඒ මනුස්සකම තියෙන්න ඕන.
මා ඔබ කෙරෙහි දක්වන මෛත්‍රී සහගතකම්, ඔබ මා කෙරෙහි දක්වන මෛත්‍රී සහගතකම්, අනිකුත් සත්වයන් කෙරෙහි දක්වන මෛත්‍රී, ඒක බුදුදහමින් පෝෂණය වෙනවා. අයි බුදු දේශනාවේ තියෙනවනේ මහණෙනි, සියලුම සත්වයන්ට තමන් හා සමව දකින්න මං කොච්චර දඬුවමට බයයිද, සියලු සත්තු දඬුවමට බයයි වගේ ලෝකයේ සත්වයා දෙස තමන්ව ආරෝපණය කර කර බලන්න. එතකොට මහා පුදුමාකාර මෛත්‍රී සහගතකමක් සත්වයා කෙරෙහි එනවා කියලා කියනවා. ඒවා මූලිකාචාර ධර්ම විසක්, ඒවා මේ මගපල කරායන්ට උදව් කරන ඒවා නෙමෙයි. ඒ කියන්නේ ඒවත් උදව් කරනයි මෛත්‍රී පාරමිතාව කියලා එකක් තියෙනවනේ. හැබැයි මෙහෙදි මගපල අවබෝධය කරායන්ට නම් යා මෛත්‍රී වඩන්න වෙනවා. එතකොට යා පළවෙනි මෛත්‍රී වඩන්නේ කාටද? කාටද මෛත්‍රී වඩන්නේ? තමන්ට. එතන මේ සමහර අය කියනවා මේ තමන්ට මෛත්‍රී වැඩුවාම ආත්ම දෘෂ්ටියන් තියෙන කීකේ කියනවා. ඒ ඉතින් මෝඩකමට කියන කතා. තමාම සුවපත් වෙන්න නැතුව ඔයලා සුවපත් වුණාම මොකටද වැඩන්නේ? මම සුවපත්. එතකොට කෙනෙක් කියන්න පුළුවන් තමන් සුවපත් වෙන එකට වඩා හැමෝම සුවපත් වෙන එක නෝද? පින්වත්නි, මම සුවපත් නොවුනොත් තමයි ඕගොල්ලන්ට ඒක බරපතලවම බලපාන්නේ. මම සුවපත් වීම අත්‍යවශ්‍යයි ඔබ ගැන මං හිතනවා නම්. ඕගොල්ලෝ ගැන මං වැඩියෙන් හිතනවා නම් මම සුවපත් වෙන එක තමයි පළවෙනිින් බලන්න ඕනේ. හේතුව මගේ හදවත තුළ දෝමනස්සේ ව්‍යාපාදේ ඇති වුණොත් ඒක මගේ වටේ ඉන්න ඔක්කොටම බලපානවනේ. මගේ ඇතුළ ගිනි ගත්තොත් මං ඉන්න ආයතනේ, මම ඉන්න වටේට ඉන්න අතුපතු ගාන මිනිහක ඉඳලා මේ හැමෝටම මේක බලපානවා. ඒ නිසා යාට දක්වන හොඳම කරුණාව තමයි මම මෛත්‍රී සහගත වෙඩින්ක. නිසා සමහර අය හිතනවා නෑ, අපි තමන්ට මෛත්‍රී වඩන එක ඇතුළේ තියෙන ආත්මාර්ථකාමීත්වයක්. මම මෛත්‍රී සහගත නොවුනොත් මට මාතුල උපදින ව්‍යාපාදයේ දෝමනස්සේ පටිගය වටේ ඉන්න හැමෝවම අමාරු වටටෝ. ඒ නිසා මම ඒ නිසයි මේ බුදුරජාණන්සේ මේ රටාව මතු කරන්නේ. එතන තමන්ට මෛත්‍රී වඩන දැන් මේ විදර්ශනාවට කලින් කරන්න ඕන වැඩ ටිකක් ගැන මේ කියන්නේ. මේකට අදාළ මූලික පූර්ණ දේශනාවක් අපි කරලා තියෙනවා පැයක විතර. එතකොට තමන්ට මෛත්‍රිය වඩා ගන්නකොට කොහොමද කරන්නේ? මම දුක් නැත්තෙක් වෙම්වා, බිය නැත්තෙක් වෙම්වා, රෝග නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සැප ඇත්තෙක් වෙම්වා, ශාන්ත සුවයටපත් වෙම්වා කිය කී වඩනවා. ඊට පස්සේ ආ වඩනවා කොහොමද? උතුරු දිසා භාග සියලු සත්වයෝ, උතුරේදී යම්තාක් සත්වයෝ ඉන්නොත් ඒ සියලු දෙනාට මිත්සිත වේවා කියලා, උතුරු දිසා භාග සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා, ශාන්ත සෝයට පත් වෙත්වා කියලා අරමුණු ප්‍රතිබද්ධ ඇසුරක් නැතුව හිත වඩනෝ. ප්‍රඥාව මත අරමුණු ප්‍රතිබද්ධ ඇසුරක් නැතුව කියලා කියන්නේ සැරගෙනමයි දුක් නැත්තෙක් වෙම්මා කියලා බලන්නේ. මොකද අසහරහත් සිතුවිලි ගලනකොට සිත තුළ මේ මෛත්‍රිය නම් වූ සංස්කාරයේ රෝපණය වෙන්න ඉඩ නැහැ. එහෙන් රූප පේන මට ඒ නිසා තමයි අපි මේ මෛත්‍රී සමාධිය කියලා එකක් මතු කරන්නේ. මෛත්‍රී සමාධිය තේම වඩනකොට සාමාන්‍යයෙන් ඕක ටික කාලයක් කරනකොට තේ මෛත්‍රී සමාධිය උපදිනවා. මෛත්‍රී සමාධිය කියලා කියන්නේ අර මෛත්‍රියට සමවැදුනහම කොන්දේ අමාරුවක්වත්, අතේ පය අමාරුවක්වත්, බඩේ අමාරුවක්වත් මේ කිසිම අමාරුවක් වැටෙන්නේ නැතුව එක්තරා සමාහිත භාවයක් මත හිත පවතිනවා මෛත්‍රිය සම්බන්ධ දැනුමත් එක්ක. මෛත්‍රිය වඩන්න පටන් ගත්තට පස්සේ වෙන කිසිම අපහසුතාවයක්වත් මොකක්වත් වැටෙන්නේ නැහැ. ඒකට මහ ලොකු කාලයක් යන්න ඕනේ, මාසයක් විතර කරාම එහෙම තමයි. බොහොම සිත ගැඹුරු තැනක නැවතිලා ඉන්නවා වගේ බොහොම තම ආධ්‍යාත්මික සහනයක් ලැබෙන්න පටන් ගන්නවා. කායික වේදනා වැටෙන්නේ නැහැ, කය වැටෙන්නේත් නැහැ. ඉතින් හරියම කාය පස්සද්ධියක් පවා තියෙනවා මාසයක් විතර කරනකොට. ඉතින් ඉන්න පුළුවන් විනාඩි 20ක් 25ක් පැයක් කමාරක් වුණත් ඉන්න පුළුවන්. ඒතර අර මින මොකක්වත් දැන් මුලින්ම වඩන්න පටන් ගන්නකොට සද්ද බද්ද එහෙම ඇහෙනවා. මෛත්‍රිය වඩා දුක් නැත්තෙක් වෙම්මා, බිය නැත්තෙක් වෙම්මා කියනකොට කුසිය පැත්තේ සද්ද බද්ද ඇහෙනවා, දොරවල් අරින වහනේ ඇහෙනවා, ඔක්කොමත් ඇහෙනවා. ආයෙත් ඉතින් ආයෙත් චිත අරගෙන ආයෙත් මෛත්‍රිය වඩනවා, ආයෙත් හිත විසිරෙනවා, දොරවල් අරිනේ ඇහෙනවා, වාහන යන්නේ ඇහෙනවා, කතා බහ කරනේ ඇහෙනවා, ටීවී දානේ ඇහෙනවා, ෆෝන් වලට කෝල් එනේ ඔක්කොම ඇහෙනවා. අර මෛත්‍රිය මාසයක් විතර යනකොට මෛත්‍රියට සමවැදෙනවා. මේ මොකක්වත් වැටහින්නේ නැහැ. හොඳට මෛත්‍රිය සම්බන්ධ චිත්ත ඒකාග්‍රතාවයක් පවතින්න ගන්නවා. තවමත් විපස්සනාව නැහැ. තවමත් විදර්ශනාව නැහැ. මේ එකක්වත් අපි ලොකු දෙයක් විදිහට සලකන්නේ නැහැ. මොකද අපි ඉස්සරහට විදර්ශනා කරන්න තියෙනුනේ. ඒක තමයි අපි වැදගත් දේ. උදේවැය දකින්නවා කියන එක. උදේවැය තවම දකින්නේ නැහැ. දැන් කෙනෙක් කියනවා මේකෙන් උදේවැය කොහොමද ඕන්න බලන්න උදේවැය දකින්න විදිහ. මේ විදිහට උදේවැය දැක්කොත් ආයි ගර්භාෂයකට එන්නේ නැහැ. ඒකනේ සැබෑ මෛත්‍රී කරුණා කරණීයමෙත්ත සූත්‍රය කියන්නේ අන්තිමට. මේ විදිහට හිත වඩාගෙන යනකොට දර්ශන සම්පන්න ශික්ෂණයක් එනවා කියලා. ඒකනේ කරණීය මෙත් සූත්‍රය කියන්නේ. කරණීය මෛත්‍රිය ගැනනේ තියෙන්නේ.
එක කියන අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න වූ දර්ශන සම්පන්න ශික්ෂණයක් එන්නේ කියන. ආය අමුතුවෙන් පන්සිල් ගන්න කෝ දැන් පන්සිල් ගන්න ඔයා දැන් සීල් මේ භාවනා කරනවා නම් ඔයාට සීලේ කුණු උදව්වක් ඕනෙනි කෝ දැන් එනම් පන්සිල් ටික සමාදන් වෙමු කියලා අමුතුවෙන් ලෝකේ සිල් සමාදන් කරවන්න දෙයක් නැහැ. එයා තුළ නිකම්ම සීලේ පිහිටනවා. දර්ශන සම්පන්න සීලයක් තමයි පිහිටන්නේ. ඒ දර්ශන සම්පන්න සීලයක් පිහිටන්නේ ඒ දර්ශන සම්පන්න සීලයක් ඇතුළේ මොකද්ද වෙන්නේ? දස්සනේන සම්පන්න අනුකම්ප අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න කාමී සුවිනෙය්‍ය ගේදන්. ආය කාමයන්ට එන්නේ නැහැ, කාම භූමියට එන්නේ නැහැ. කාම ලෝකේ ආය කවදාවත් එයා ඉන්නේ නැහැ. කාමී සුවිනීය ගේදන් නැහි ජාතු ගබ්බසෙයම් පුනරේතිති. ආය කාම භූමිය ගර්භයක් ඇසුරු කරන ගර්භාෂයක් ඇසුරු කරන්නේ නැතුව පිරිනුවම් පානවා. එහෙමනේ තියෙන්නේ. එතකොට උතන්ට යන්න පුළුවන් මෛත්‍රී. ඉතින් අපි ඔය දැන් කරන විදියට නම් බෑ. දැන් බලන්න මේ පියවර ටික කරලා බලන්න. එතකොට එයා Tamanටත් මෛත්‍රිය වඩනවා. දස දිශාවටම මෛත්‍රිය වඩනවා. ඒ වඩන්නේ කොහොමද කියන එකට අර මුලින් පළවෙනි දේශන හොඳට විස්තර කරලා අපි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ පින්වත්නි දැන් මේ අපි ආකෘතියක ඉන්නේ. අපි ඉන්නේ ආකෘතියක. අපි මේ හොයාගත් එකක් නෙමෙයි අපිට මේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මහත්ගත චේතෝ විමුක්තිය අපමාන චේතෝ විමුක්තිය කියලා මෛත්‍රී සමාධිය වඩන රටා දෙකක් කියලා තියෙනවා. මෛත්‍රිය වඩන රටා දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක අපි ඉන්නේ ආකෘතියක ඉන්නේ. අපි මේ හුරු හොයාගත් එකක් නෙමෙයි. අපි මේ එකපාර මේ නිකම්ම අපිට එකපාර හිතට ඇවිල්ලා අපි මේ අපේ ප්‍රඥාවෙන් අල්ලපු එකක් නෙමෙයි තියෙන්නේ. මේ බුදුරජාණන්සෝ අදාළ ආකෘතිය ඇතුළේ ඉන්නේ. ඒතර මේ ආකෘතිය ඇතුළේ හිටියට අවබෝධය කරා යන්නේ. පින්වත්නි තමන්ගෙම ඥානේ පාවිච්චි කර කර ප්‍රඥාව පාවිච්චි කර කර මේ ආකෘතික ගත වීමෙන් බිඳින්න ඕන. මේ ආකෘතික ගත වීමෙන් තොරව අවබෝධය කරා යන්නත් බෑ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ රටාවෙන් තොරව අවබෝධය කරා යන්නත් බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ ටික විතරක් අහගෙන විශ්වාස කරගෙන හිටියට අවබෝධ කර ගන්නවත් බෑ. ඇයි ඒකනේ සොයන් බුත් ඥාණයෙන් අවබෝධ කරගන්න තම තමන්ගේ නුවණින් අවබෝධ කර පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහි. හරි බුදුරජාණන් වහන්සේ හිමිකක් වදාලා තමයි. හැබැයි මගේ ඥාණයෙන් මම අවබෝධ කරගන්න ඕන. එතකොට මම මගේ ඥාණයෙන් අවබෝධ කරන්නේ නැත්තම් මට මේක මේ කොච්චර බණ කතා කළත් මේ වැඩක් නෑ පින්නොත් නේ. මම මගේ ඥාණයෙන් අන්න මගේ ඥාණයෙන් අවබෝධ කරන්න තමයි උදේවැය දකිමින් විදර්ශනාමී කුසලතාවයක් අවශ්‍ය කරන්නේ. දැන් විදර්ශනාමී කුසලතාවයක් තවම නැහැ මේ දසදිසාවට මෛත්‍රී වඩන බොහොම දුර්වල නැහැ. හැබැයි බොහොම හොඳ මට්ටමක්. නමුත් අවබෝධයේ තරහා යන්න තරම් හයියක් තවම නැහැ. ගර්භාෂයේ උපදින්න නැති මට්ටමටම නිවීම දක්වා මේ ටික විතරක් අමාව. මැරෙන කම්ම කළත් කවුරුත් මොකොත් වෙන්නේ නැහැ. එතකොට යා මොකද කරන්න ඕනේ? යා මේ ආරෝපිත தත්ත්වෙන් මිදෙන්න ඕන. ආරෝපිත தත්ත්වයක් ආකෘතියක් නේ තියෙන්නේ දැන්. මේ ආකෘතිය බුදුරජාණන්සේ වදාළි මහණෙනි මෙන්න මෙහිම මෛත්‍රිය වඩන්න කියලා. මේ ආකෘතිය ඇතුලේ හිටියන් කියලා කවුරුත් අවබෝධය කරා යන්නේ. සියලු ආකෘතික ගත වීම වලින් මිදුරහම තමයි අවබෝධය කරා යන්නේ. ඒ කියන්නේ ප්‍රඥප්තිය බිඳලා දාන්න ඕන. වඩන කමඨහන ඇතුලේම අපි කරන්න ඕන වැදගත් දෙයක් තමයි මොන කමඨහනක් වැඩුවත් මොන චිත්ත සමාධියක් වැඩුවත් මොන මට්ටමින් ආධ්‍යාත්මික ප්‍රවේශයේ සැලසුම් කළත් පින්වත්නි ප්‍රඥප්තිය බිඳින්න ඕන. සත්වපුද්ගල ආත්මීය ස්වභාවයේ පදනම් කරගෙන ප්‍රඥප්තිය බිඳින්න ඕන. දැන් මේ සත්වපුද්ගල භාවය ඇතුළෙමනේ මෛත්‍රිය වඩන්නේ. උතුරු දිසා භාග සත්වෝ ඉන්නවා කියලා හිතාගෙන දැන් මේ මෛත්‍රිය වඩන්නේ. මම ඉන්නවා කියලා හිතාගෙන මම සුවපත් වේවා කිකි ඔය වඩන්නේ. එහෙනම් මේ ප්‍රඥප්තිය ඇතුළෙම බැහැගෙන තමයි මේක වඩන්නේ. මෙහෙම වඩන්නේ නැතුවත් අවබෝධය කරා යන්න බෑ. මෙහෙම වඩලත් අවබෝධය කරා යන්න බෑ. මේකෙන් මේ ක්‍රමයෙන් තොරවත් අවබෝධය කරා යන්න බෑ. මේ ක්‍රමයෙන්ම කර කර හිටියත් අවබෝධය කරා යන්න බෑ. නම් මේ දෙකම තේරුම් ගන්න ඕනේ. හැබැයි මේකෙන් අවබෝධය කරා යන්න බෑ කියලා මේක අවබෝධය කරා යන්න වෙන පාරකුත් නැහැ. දැන් යා දස දිශාවට මෛත්‍රීයි. අනිත් එක තමයි මෛත්‍රී සමාධිය වගේ එකක් නම් විදර්ශනාව දක්වා පාවිච්චි කරන්නේ මරුණු අයට මෛත්‍රිය වඩන් දෙපා. අපි මරුණු අයට මෛත්‍රිය වඩන්නේ නැහැ. අපි සවිඥානික සත්‍යයට විතරයි මෛත්‍රිය. දැන් ගොඩාක් අයට ওই මෛත්‍රී සමාධියේ සමහරලාට උපදින්නේ නැහැ. මරුණු අය ඉලක්ක කරගෙන මයි දැන් අපිට අපේ දෙමව්පිය ගැන මෛත්‍රී සාගතකමක් තියෙනවා. එහෙම කියලා මරුණු දෙමව්පියන්ට මෛත්‍රිය වඩන්නේ නැහැ අපි. අපි මේ මොහොතේ සවිඥානික සත්වයන්ට විතරයි මෛත්‍රිය වඩන්නේ. මොකද මේ මරුණු අයට මෛත්‍රිය වැඩුවට මෛත්‍රී සමාධිය උපදින්නේ නැහැ. බුද්ධ දේශනාවේ සත්‍යා මෛත්‍රිය වඩන්නේ සවිඥානික සත්වයන්ට ස්කන්ධ වශයෙන් විමසා බලන්නේ සවිඥානික සත්වයා. එච්චරයි. අවිඥානික දේවල් විදර්ශනාවට ගන්නේ නැණි පින්නත් සවිඥානික සත්‍යය විතරයි විදර්ශනාවට ගන්න. මෛත්‍රිය වඩද්දිත් සවිඥානික සත්‍යයට විතරයි මෛත්‍රිය වඩන්නේ. මම කොච්චර දරුවන්ට ලෙන්ගතු වුණත් ඒ අම්මා
මේ දරුවා මිය ගිහින්න මිය ගිය දරුවා අනේ මගේ දරුවා දුක් නැත් එක් වෙම්වා වෙත්වා බිය නැත් එක් වෙත්වා කීකේ දරුවට මෛත්‍රිය වඩන්නේ නැහැ. මැරුණු අය මේ වෙලාවේ සවිඥානික සත්‍යයන්ට තමයි මෛත්‍රිය වඩන්නේ. දරුවා ඉලක්ක කරගෙන මෛත්‍රිය වඩන්නේ නැහැ. යත් කොහේ හරි ඉපදිලා ඇති. මැරුණු කෙනා මෙහි මිය ගිය කෙනා කේන්ද්‍රගත කරගෙන ඉලක්කගත කරගෙන මෛත්‍රිය වඩන්නේ නැහැ. මෛත්‍රී සමාධිය උපදින්නේ නැහැ. එහෙනම් අපි බලන්න ඕන කොහොම හරි මෛත්‍රී සමාධිය උපදව ගන්න. ටික කාලයක් කරනකොට අරමුණු සම්බන්ධ සිතුවිලි විරහිත වී මෛත්‍රිය සම්බන්ධ යම්කිසි සමාහිත භාවයක් උපදිනවා. බාහිර ශබ්දාදිය නොවැටහි මෛත්‍රිය සම්බන්ධ දැනීම පදනම් කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් හිත තුළ ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඒ චිත්ත ඒකාග්‍රතාවේ ගොඩනැගෙනකොට ඒ චිත්ත ඒකාග්‍රතාවේ ගොඩනගාගත්ත සත්‍යකෙනා ඔන්න ආකෘතිය බිඳින්න පටන් ගන්නවා. මොකක්ද ආකෘතිය? දැන් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියලා ගන්න මොකක්වත් නැහැ. සත්ව පුද්ගල ආත්ම කියලා ගන්න මොකක්වත් නැහැ. සත්වයා කියන තැන පවතින්නේ ස්කන්ධ ටිකක් විතරයි. සත්වයා කියන තැන පවතින්නේ නාම රූප පරම්පරාවක් විතරයි. ඔය සත්වයාට කියන එක තැන මම වශයෙන්වත් මගේ දරුවා වශයෙන්වත් ගන්න අබමල් රේණුවකවත් දෙයක් නැහැ. නාම රූප පරම්පරාවක් පුරාණ හේතුඵල ධමයට අනුව සකස් වෙලා ඒවා ඇති වෙමින් නැති වෙමින් යනවා කියන එක තමයි පරමාර්ථ සත්‍යය. හැබැයි පරමාර්ථ සත්‍යය උනාට දැන් මේ ඉන්නේ සම්මුතිය ඇතුලේ පනවගත් එකක් නෙමේ වඩන්නේ. සම්මුතිය ඇතුලේ පනවගත් එකක් නෙ වඩන්නේ ඔන්න ඔය ආවක බිඳින්න බිඳින මට්ටමට අපේ ඇතුළ ලෑස්ති වෙන්නේ නැත්නම් ඕගොල්ලෝ හිතන්නකෝ 365 දවසෙම මෛත්‍රී වඩන්නේ කියලා. ඒත් අර දර්ශන සම්පන්න ශික්ෂණයකින් භව නිරෝධය කරා යා එකතු වෙන්නේ නැහැ. ඇයි මේ වඩනකොටම මම සුවපත් වේවා මම මමායනයකින් යා තමන්ගේ පැත්තට හැරෙන්නේ. මේ උතුරු දිශා භාග සියලු සත්වයෝ කියනකොට උතුරු දිශාවේ සත්තු ඉන්නවා කියලා හිතාගෙනමයි මෛත්‍රී වඩන්නේ. එතකොට ඒක වැඩිම ඇතුලේ අපිට වෙච්ච යහපතක් තියෙනවා. මොකක්ද යහපත? මෛත්‍රී සමාධියක් උපදව ගත්තා අපි. මෛත්‍රී සමාධිය කියන්නේ ටික කාලෙකින් ආය නැති වෙලා යන එකක්. සමාධිය පාවිච්චි කරන්නේ ප්‍රඥාව පිණිස. ඒ කියන්නේ සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහත්ඵලෝ හෝති මහානි සංසා කියලා කියන්නේ. සමාධිය මත වඩන ප්‍රඥාවයි මහණිනි මහත්ඵල මහානි සංස වෙන්නේ. පඤ්ඤා පරිභාවිතෝ චිත්තං ප්‍රඥාව මත භාවිත සිත සම්මදේව ආශ්‍රවේහි විමුක්ඡති ආශ්‍රවයන්ගෙන් සිත මිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ එකයි. දැන් සමාධිය දැන් සමායිත්‍රි සමාධිය උපදවාගත්ත කෙනා ඊළඟට පාවිච්චි කරන්න ඕනේ ඒක ප්‍රඥාවට. එතනින් නැවතුණු මෛත්‍රී සමාධිය ඇතුලේ සැපයක් සනීපයක් තියෙනවා තමයි. මෛත්‍රී සමාධිය උපදවාගත්ත කෙනාට කාය පස්සද්ධියක් චිත්ත පස්සද්ධියක් එහෙම තියෙනවා. මෛත්‍රිය වඩනකොට වෙනද කේන්ති ගියපු මනුස්සයර මේ ටොකු වෙනලා ගියත් කේන්තියක් නැති ගතියක් පුදුමාකාර සමාධියේ ඉන්ද්‍රියේ තියෙන බර බලවත්කමට සමාධින්දියේ සමාධි ඉන්ද්‍රිය තුල පවතින බරපතල කමට පින්නත්ටි බොහෝ කාලයකට දෝමනස්සය ඇති නොවෙන්න පුළුවන්. මේ කලින් ළඟින් කෙනෙක් ගියත් කේන්ති යන මනුස්සයා පින්නත්නි ටොකු වෙනලා ගියත් කේන්තියක් නැති මට්ටමට උපසමයක් දෝමනස්සයෙන් බැහැර වෙච්ච ගතියක් එයා තුල මතුවෙනවා. එහෙම එකක් වෙනවා. හැබැයි එහෙම එකක් වුණා කියලා ඕක මෛත්‍රී වඩන එක නවත්තලා සතියක් යනකොට ආයෙත් ඉවරයි ඕක. වාස්ප වෙලා යනවා ඕක. හැබැයි මෙන්න මෙතනින් එහාට වර්තමාන බෞද්ධයට යන්න අමාරුයි. හේතුව මෙතනින් එහාට මාර්යා තමයි අතර ගන්න වැඩි. එතනට යනකම් මාර්යාගේ කිසි ප්‍රශ්නිකුත් නැහැ ඇත්තටම. ඔය ඉන්න මට්ටමේදී මාර්යා කිසි ප්‍රශ්නයක් අදින්නේ නැහැ. ඔතනින් එහාට යනකොට තමයි මාරපාක්ෂික කවදාවත් නැති බාධක එන්න පටන් ගන්නවා. ඒවා දැනගෙනම තමයි ඉස්සරහට යන්න ඕන. කවදාවත් නැති බාධක කියන්නේ මේ මාරාන්තික ප්‍රශ්න හිම නෙමෙයි. මාද මාර්ගයෙන් විසිවෙන්න හේතු යෙදෙනවා. එක්කෝ දේශකීගේ හරි අඩුපාඩුවක් පේනවා. බණ කියන හාමුදුරුවන්ගේ හරි අඩුපාඩුවක් පේනවා. අනේ අපි මේ වැඳගෙන බණ ඇහුවට මේ හාමුදුරුවෝ මෙහෙම පිරිසක් නේද කියලා දේශකයාගේ අඩුවක් හරි පේන්න ගන්න උතනින් පස්සේ. ඇයිද අවබෝධයේ පැත්තට හැරෙන්න ලෑස්ති වෙනකොට මේ සිත මාරයට පේනවා පින්වත්නි. ඔයගොල්ලෝ නොහිතන මාරපාක්ෂික බලයක් මේ ලෝකේ හැසිරෙනවා පින්වත්නි. අවබෝධයට පුදුම විරෝධයක් පවතින්නේ. ඒ බලවේගය තුළ අවබෝධයට විරෝධයක් පවතින්නේ. පින කරගෙන ඔය සනීපෙට ඉන්නකොට හිම් බහින ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ කතාව ඇතුලේ මාරයා තමයි ඊට පස්සේ යාව ආක්‍රමණය කරන්නේ. ඒ නිසා තියුණු වැඩපිළිවෙලක් මෙතනින් එහාට වමනා කරනවා. හැබැයි එහෙම තියුණු වැඩපිළිවෙලක් ඕන කියලා ඔගොල්ලෝ භීතියක් අමුතු බයක් හදාගන්න ඕනේ නැහැ. මේ මාරපාක්ෂික බලපෑමක් තියෙනවා කියලා. නමුත් දක්ෂ වුණොත් බුද්ධ ශාසනය ඇතුලේ එයාට මාර බලපෑම අභිභවණී කරන්න පුළුවන්. මාරපාක්ෂික බලයට අභියෝග කරන්න පුළුවන්.
ඒක මේ සමාරවිට මේ විදියට භාවනා කරගෙන යනකොට සමට කවදාවත් නැති කොන්දේ අමාරු වෙන්න පුළුවන්. කවදාවත් නැති අතේපයි අමාරු වෙන්න පුළුවන්. භාවනාවට වාඩි වුණ ගමන්ම නිින්දයන්ට වෙන්න පුළුවන් වැඩියෙන්. අන්න ඔය වගේ බාධක තමයි මුලින් එන්නේ. ඉතින් ඒවා මේ මහ බරපතල ප්‍රශ්න හිම නිමි. අර මුල් කාලේ මෛත්‍රී වඩද්දි නිින්දයන් නැහැ. නමුත් මෛත්‍රියට වාඩි වුණ ගමන් නිින්දයන්ට පටන් ගන්නවා. ඉතින් නිින්දයන්ට එක එක පැත්තක එක ඒක සමහර විට සිත වැඩෙන කමටමයි ඔය නිින්දයන්නේ. සමහර අය හිතාගෙන ඉන්නවනේ බා ඔයා භාවනා කළාට වැඩක් නැහැ ඉතින් මේ පැයක් විතර වා නිදාගත්ත එක නිකරි ගොරෝ ගොරෝ කියලා කෙනෙක් කියාවි. නෑ පිටනත් නේ භාවනාව වැඩෙන නිසාමයි ඔය නිින්ද යන්නේ සමහර අයට. හෙත් මොකද සිතට සිතුවිලි හැසිරෙන එක අඩු වෙනකොට පිටනත් නේ අඩු වීම ඇතුලේ තීන මිද්දෙන් එයා බයට කනවා. හොඳට බලන්නකෝ සිත තුල සිතුවිලි හැසිරෙන්නේ නැති මට්ටමට චිත්ත විවේකයකට පත් වුණාට පස්සේ අපිට හරි සනීපෙට නිින්ද යනවනේ. හොඳට බලන්නකෝ නිකන් ඕගොල්ලන්ට වැඩ නැති වෙලාවට ඒක නික්මෙන්ට නින්දට වැටෙන්නේ. අර සිතුවිලි හැසිරෙන උද්වේගය අඩු වුණාට පස්සේ වේගෙන් නින්දට වැටෙනවා. සමහරට තීන මිද්දේ වගේ එකකින් වුණත් හිතන්න නැති විදියට යට යන්න පුළුවන්. භාවනාවට වාඩි වෙච්ච ගමන් නින්ද යන මට්ටම එන්න පුළුවන්. ඒ වගේ වෙලාවට තව උපක්‍රම පාවිච්චි කරන්න ඕන. ඒ වගේ වෙලාවට භාවනා මෛත්‍රී සමාධිය වඩන එක පැත්තකින් තියලා මෛත්‍රී සමාධිය වඩන එක පැත්තකින් තියලා කායගත සතිය වගේ එකක් වඩන්න ඕන. සක්මන වගේ එකක් පාවිච්චි කරන්න ඕන. ආයෙ සක්මන් කරනවා විනාඩි 10ක්, ආයෙ මෛත්‍රී වඩනවා විනාඩි 15ක්. ආයෙ සපයක් විතර ওই විදියට මාරු කර කර කරන්න ඕන. එතකොට පින්නත් නේ අර තීන මිද්දේ වගේ නීවරණ වලින් බැට කණ එක බලාගෙන ඉදි කඩාගෙන වැටෙනවා. දැන් අපිට නිදි මත આવොත් එහෙනම් අපි මොකද කරන්නේ? අපි ඉතින් අනිපැතර හරහා වැටෙන එක නේ අපි කරන්නේ. අපිට පොඩි නිදි මතක් આવොත් එහෙනම් අපි නම් කරන්නේ දැන් නම් පොඩ්ඩක් ටික කාන්සි වෙන්න ඕනි කියලා. අපිට ආයේ කිම එතනින් පස්සේ ආයේ භාවනාවක් කිසිම අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. එතකොට අර උපක්‍රමශීලී වෙන්න ඕන. මේ ධර්ම මාර්ගයේ යන කෙනා උපක්‍රමශීලී වෙන්න ඕන. ධර්ම මාර්ගයේ යන්න අද මිනිසුන්ට මේ ධර්මමය ජවය නැහැ. නීවරණ ටික ගහනකොට යා බලෙන් තමයි නීවරණ ගෙන්නගෙන ගස්ස ගන්නවා. ඒ මට්ටමක් අද තියෙන්නේ. ඉතින් ඒ වගේ අපි බොහොම දුර්වල జాතියක් ඇත්තටම අවබෝධය කරා යන්න. නමුත් දැන් මේ කාලේ මේ රටාව ඇතුලේ පින්වත්නි අපිට කොහොම හරි අවබෝධය කරා යන්න පුළුවන්. මොන ක්‍රමීට හරි අපිට අවබෝධය කරා යන්න පුළුවන් පින්වත්නි. අවබෝධය කරා යන්න බැරි නෑ. කොහොමින් හරි අපි හැම කෙනෙකුටම අපි දක්ෂ වුණොත් අපිට අවබෝධය කරා යන්න පුළුවන්. ඒතර දැන් මෛත්‍රී චිත්ත සමාධිය වගේ එකක් උපදිනකොට ඒතර අර ඇස කන නාසය දිව කය මනස හරහා සිතුවිලි ඒ අරමුණු නොවැටෙහි මෛත්‍රිය සම්බන්ධ නින්දට වැටිලා හිම නෙමෙයි මෛත්‍රිය සම්බන්ධ දැනීමක් පවතිනවා. වෙන ඒවා වැටෙන්නේ නැහැ. ළඟ හිටියත් කවුරුවත් ඉන්න බවක් වැටෙන්නේ නැහැ. දැන් සමන් ළඟ වාඩි වෙලා ඉන්න කෙනා නැගිටලා ගියත් භාවනාවෙන් එයා දන්නේ නැහැ. කවුරුවත් දන්නේ නැහැ. එතනට කෙනෙක් ආවොත් එයා මෛත්‍රී සමාධියට සමවැදලා ඉන්නකොට එයාට ඒවා වැටෙන්නේ නැහැ. එච්චර භාවනා රම්මනේ මත හිත පවතිනවා. ඒ තරම් භාවනා රම්මණය මත භාවනා නිමිත්ත කුසලතාවයක් යාට තියෙනවා. සමාධි සමාපatti කුසලතාවයක් යාට තියෙනවා. මෛත්‍රී සමාධියට යාට සමවදින්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මෛත්‍රී සමාධියට ටික කාලයක් සමවැදලා ඉන්නකොට ඒ ශ්‍රාවකයා තුන්වෙනි කතාවේදී තුන්වෙනි වෙලාවේදී ඔන්න දැන් උතන තමයි යා විපස්සනාව පැත්තට හැරෙන වෙලාව. හැරෙන වෙලාව. කොහොමද හැරෙන්නේ? ඔය විදියට මෛත්‍රී වඩන කෙනා තුල දැන් අර මෛත්‍රී සමාධියත් උපදිනකොට දිගින් දිගට මෛත්‍රී වඩනවා. කොහොමද? මම දුක් නැත්තෙක් වෙමවා, බිය නැත්තෙක් වෙමවා ආදි වශයෙන් වඩනවා. උතුරු දිසා භාග, උතුරු අනු දිසා භාග, නැගෙනහිර දිසා භාග, නැගෙනහිර අනු දිසා භාග, දකුණු දිසා භාග, දකුණු අනු දිසා භාග, බටහිර දිසා භාග, බටහිර අනු දිසා භාග, උඩු දිසා භාග, යට දිසා භාග කියලා දිසා 10කට වඩනවා. එහෙම දිසා 10කට වඩන එකක් තමයි භාගතුනසේ වදාලේ. දැන් උන මේ මන්ද ඉන්ටර්නෙට් එකේ හිම තිනවා මොකද්ද අමුතු මෛත්‍රී භාවනාව? මේ කවුරු හරි කෙනෙක් හදපු එක මේ මොකද්ද අමුතු කතාවක් කියන මෛත්‍රිය කියලා එකක් හොඳට බලන්නකෝ මෛත්‍රී භාවනා ඒ ඒක ඒකේම කරන්න එපා මේ කතාව උනත් බුදුරජාණන් සවතාල දිසා 10ට වඩන්න ඒකනේ අපි කියන්නේ අපමාන චේතෝ විමුක්තිය මහත්ගත චේතෝ විමුක්තිය කියලා එකක් දෙකයි බුදුරජාණන් සවතාල මේ දැන් විකාර කියනවා සමහර අය අන්දක මේ කවුරු හරි පැවිදි කණ්ඩායමක් එකතුලා අමුතු මෛත්‍රී භාවනා. ඒවා කරන්න එපා. හැම වෙලාවකම අහන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මෛත්‍රී වැඩීමනි. ඔබ වහන්සේ ඔය කියන එක කොයි පොතේද තියෙන්නේ? කොතනද භාගතුන් වහන්සේ වදාළේ? මොන සූත්‍රයේද තියෙන්නේ? ස්වාමිනී අනුකම්පා කරලා කියන්නේ. එතකොට මට දැන් කාය හිතන්නකෝ මේ සක්මණ කියලා. ඒකට තියෙන්න පුළුවන් එක ක්‍රම.
මොකද ඒක ගුරු පරම්පරාවෙන් ආපු ක්‍රමවේද තියෙනවා ගොඩක්. සක්මන් භාවනාවට අදාළ ආකෘතියක් නැහැ. එක එක ගුරු පරම්පරාවෙන් ආපු ක්‍රමවේද තියෙන්නේ සක්මන ඇතුලේ. ඔයාගේ ක්‍රමේ හරි මගේ එක වැරදි කියලා කාටවත් කියන්න බෑ. මගේ එක හරි ඔයාගේ ක්‍රමේ වැරදි කියලා කියන්නත් බෑ. ඒක ගුරු පරම්පරාවෙන් ආපු එකක්. සක්මන ඉරියාපත භාවනාවේ ගොඩාක් ක්‍රමවේද තියෙනවා. ඒ එක එක ගුරු කුල ගුරු පරම්පරාවල් වලින් ආපු ක්‍රමවේද. එක එක රාතන්සල පාවිච්චි කරපු ක්‍රමවේද. ඒක තියෙන්න පුළුවන් වෙන. මෙතන මෛත්‍රිය තියෙන්න බෑ. මෛත්‍රී කර දෙකයි තියෙන්න පුළුවන්. ඒ දෙක වඩලා විපස්සනාවට හරව ගණිති වෙන ආකෘතියකට එකතු වෙනවා. නමුත් පටන් ගන්නවා නම් ওই දෙකෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. අප්‍රමාණ චේතෝ විමුක්තිය, මහත්ගත චේතෝ විමුක්තිය කියලා දෙකයි තියෙන්නේ. එතකොට දැන් ওই විදිහට වඩනකොට යාගේ අර මෛත්‍රී සමාධි උපදිනකොට තුන්වෙනි පෙළේදී යා මොකද්ද කරන්නේ? තුන්වෙනි පෙළේදී ඒ ශ්‍රාවකයා කරන්නේ ප්‍රඥප්තිය බිඳින්න ඕන. ප්‍රඥප්තිය බිඳින්න ඕන. මොන ප්‍රඥප්තියද බිඳින්න ඕන? සත්ව ප්‍රඥප්තියක් තියෙනවනේ. මම දුක් නැත්තෙක් වෙම්මා කියලා බලාපු එක. උතුරු දිසා භාග සත්‍යෝ දුක් නැත්තෝ වෙත්වා කියලා බලාපු එක. ඒ ප්‍රඥප්තිය තමයි. ඒ ප්‍රඥප්තිය බිඳින්න කලින් තව ප්‍රඥප්තියක් බිඳින්න ඕන. ඒ ප්‍රඥප්තිය බිඳින්න කලින් තව එකක් බිඳින්න ඕන. සත්ව ප්‍රඥප්තිය බිඳින්න කලින් මෙයා බිඳින්න ඕන මොකද්ද? එයා මේ විදිහට නම් මෛත්‍රිය වැඩි වෙයි. දිසා ප්‍රඥප්තිය බිඳින්න ඕන. ඇයි දිසා ප්‍රඥා දිසා භාග සත්‍යෝ කියලා කොහෙද මේ දිසාවක් තියෙන්නේ? ඒකත් බොරුවක් නේ. උතුරු දිසා භාග කියලා උතුරු දිසාවක් තියෙනවද? ඒව මේ අපි පණවගත්ත ප්‍රඥප්තියනේ. ඒක අපි පණවගත්ත ප්‍රඥප්තිය. ඒක අපි අර පළවෙනි දේශනාවේදීත් ඒක අපි කිව්වා. දැන් මට මේක උතුර වුණාට ඔයත් උන්ට උතුර මේ මං ඉන්න පැත්තනේ. උතුර කියලා අපි ගන්න ඉස්සරහ පැත්තනේ. ඒතර මට උතුර මේ ඕගොල්ලෝ ඉන්න පැත්ත, ඕගොල්ලන්ට උතුර මං ඉන්න පැත්ත. ඒතර ඒක සාපේක්ෂයිනේ. මේක පරමාර්ථ ඇත්තක් නෙමෙයිනේ. අපි ඒ අවස්ථාවට වාඩි වෙච්ච තැනට අනුව ඒ වෙලාවට පණවගත් එකක් ඒක. ඒ වෙලාවට පණවගෙන එච්චරයි. ඒක මේ යථාර්ථය නෙමෙයි, පරමාර්ථ ඇත්ත නෙමෙයි. අපි එහෙනම් මේ දිසාවසින් වඩන දිසා ප්‍රඥප්තියයි බිඳින්නේ. දැන් සමාධිය උපදිනකොට මේ හොද්දට විමසලා බලනවා. මේ දිසාවසින් පරමාර්ථ ඇත්තෙන් බලනකොට, පරමාර්ථ සත්‍යයෙන් බලනකොට දිසාවසින් කොහි හරි ගන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකක්වත් නැහැ. අපි ඒ වෙලාවට ඒ අවස්ථාවට පණවාගත් එකක් දිසාව කියන්නේ. එහෙනම් මේ දිසාවසින් බලාපු එක සාර්ථක දෙයක් නෙමෙයි. දිසාවසින් බලපු එක පරමාර්ථ ඇත්තට අදාළ දෙයක් නෙමෙයි. අපි පණවාගත් සම්මත කරගත්ත දෙයක්. සම්මතයෙන් පරමාර්ථය කරා යනවා නම් දිසා අනුදිසා කියලා කතාවක් අදාළ නැත. එහෙනම් අපි කොහොමද එන්න දැන් ඊට පස්සේ ආ සාතියක් විතර මෛත්‍රිය වඩනවා කොහොමද? මම දුක් නැත්තෙක් වෙම්වා, බිය නැත්තෙක් වෙම්වා, රෝග නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සැප ඇත්තෙක් වෙම්වා, ශාන්ත සුවයටපත් වෙම්වා. සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වාන. දැන් ඒ දිසා ප්‍රඥප්තිය බින්දර පස්සේ දිසාවක් වැටහින්නේ නෑනේ. සත්වයෝ වැටහිනවා, දිසාව වැටහින්නේ නෑ. දිසාව නොවැටහි සත්වයා වැටහි යනවා. දැන් දිසාව වැටෙන්නේ නැහැ. දිසාව නොවැටේ. දැන් මේක මුල් කාලේ කියලා යන්නේ. ඒකයි මම කියන පටන් ගන්නකොට මේ උදේවඥා විදර්ශනා ඒ කතාව උඩින් මුලින්ම දාලා නැහැ කියලා කිව්ව එක. දැන් ඔන්න සත්ව ප්‍රඥා සත්‍යයා කියන පැනවීම තියෙනවා. දිසාව වශයෙන් පනවගත්ත දිසා ප්‍රඥප්ති ප්‍රඥප්ති පැති තියෙනවනේ. දිසා ප්‍රඥප්ති, කාල ප්‍රඥප්ති, ඊට පස්සේ සත්ව ප්‍රඥප්ති කිය ඔය ප්‍රඥප්ති පැති තියෙනවා. අපි බලනවා මේ භාවනාවට අදාළ පනවාගත්ත පැනවීම කොහොමද කියලා. කොහොමද මේ පණවගත් එකට අදාළ පැනවීම කොහොමද කියලා බලනවා. එතකොට අපිට පේනවා මේ දිසා ප්‍රඥප්තියක් ඇතුලේ තමයි මම මේ මෛත්‍රිය වඩලා තියෙන්නේ. ඉතින් ආයි පරමාර්ථ සත්‍යයක් ස්පර්ශ කරන්න මේ මට්ටමින් බෑ. එතකොට දිසා ප්‍රඥප්තිය බිඳලා ඊළඟ සතියේ සත්‍යලු සත්‍යයන්ට මෛත්‍රිය වඩන්න පටන් ගන්නවා. එතනින් එහාට යන්න පහුවෙනි දහදිස්සි වෙන්න එපා. සියලු සත්‍යයන්ට මෛත්‍රිය වඩන්න සතියක් විතර ඊට පස්සේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අර සුපුරුදු මෛත්‍රී භාවනාවම කරන විනාඩි 15ක් අරක තමයි ප්‍රධාන එක කරගන්නේ. ඒ කාලේට ප්‍රධාන එකක් කරගන්න. දැන් මේ අර විදිහට මෛත්‍රිය වඩනවා. ඇයි මොකද බුදුරජාණන්සේ වදාළ දෙන්නේ? උතුරු දිසා භාග සියලු සත්වෝ විදිහට වඩනවා. උතුරු අනු දිසා නැගෙනහිර දිසාව විදිහට වඩනවා. වඩලා එයා හොඳට තමන්ගෙම සිත විමසා බලනවා. මේ මං පණවගෙන නේද මේ? ඊයේ අද වාඩි වුණ පැත්ත වෙනයි නම් මට උතුරු දිසාව වෙන පැත්තක් නේද?
අද වෙන පැත්තකට නම් වාඩි වුණේ මට උතුර පැත්ත වෙන්නේ වෙන පැත්ත. එහෙනම් මට මේ වර්තමානයේට සාපේක්ෂව මම නේද මගේ සිතින් නේද මේ දිශාව පනවා ගත්තේ කියලා විනාඩි 10ක් විතර සියලු සත්වෝ දුක් නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා රෝ ඒ දිශා ප්‍රඥප්තිය බිඳලා වඩන්න පටන් ගන්නවා. සියලු සත්වෝ දුක් නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා රෝග නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමින්ව සියලු සත්වෝ දුක් නැත්තෝ වෙත්වා කියලා අර දිශාව අයින් කරලා සත්වයන්ට මෛත්‍රිය වඩන්න පටන් ගන්නවා. සත්වයාට තමයි එතකොට යා මෛත්‍රිය වඩන්නේ. එතකොට යා සත්වයාට මෛත්‍රිය වඩාගෙන යනකොට දැන් යාට බිඳින්න තියෙන්නේ පින්වත්නි සත්ව ප්‍රඥප්තියයි. තවමත් උදේවැය දකිමින් විදර්ශනා පරිච්ඡේදයට එකතු වෙලා නැහැ. ඒ විදිහට විදර්ශනා කරනකොට යා එකතු වෙන්නේ මාර්ගයටනේ. තවම මාර්ගයට එකතු වෙන්න තරම් හයියක් නැහැ. මේ විදිහට මෛත්‍රිය වඩන්නකෝ නිකන් කාලේ පොඩි කාලයක් කරලා බලන්නකෝ. ඕගොල්ලෝ අද වැඩුවට වඩා ප්‍රතිඵල නැද්ද කියලා. ඒ වගේ මතක තියාගන්න මේ ක්‍රමයේ කොහෙවත් අහන්න නැහැ. මම මේ මාන්නකාරකමට නෙමෙයි කියන්නේ. මේ ක්‍රමයේ කොහේ හරි පොතක තිබ්බොත් අපිටත් එවන්න. ඒ වගේම මේ ක්‍රමයේ බුද්ධ දේශනාවට අදාළ නැහැ කියලා කාටවත් කියන්නත් බෑ. මේ භාගතුන් හසික ක්‍රමයට අදාළ වෙන එක ඒකයි මම කියන්නේ හැමදාම මෛත්‍රිය වඩද්දි ඔගොල්ලෝ අර මේ මහා අපමාන චේතෝ විමුක්ති මහත්ගත චේතෝ විමුක්ති කියපෙකින්ම හැමදාම පටන් ගන්න. පටන් ගන්නකන් අපි ඇතුලේ විමර්ශනයේදී තමයි මේක කඩ ඇතුලේ වෙන වැඩ ටිකක් කරන්නේ. ඒ නිසා හැමදාමත් උගුලෝ අර වැඩිමින් පටන් ගන්න ඕනේ. ඒ වැඩනකොට මඩනකොට චිත්ත සමාධි උපදිනවා. සමාධිමත් සිතකින් කරන්න ඕන වෙන වැඩක් තියෙනවා. සමාධිමත් සිතකින් කරන්න ඕන ටික වෙන එකක්. ඒකෙත් මේ කියන එකත් බුදුරජාණන්සේගේ දේශනාවට අදාළයි. ප්‍රායෝගිකව කරද්දි පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ කියන්නේ බුද්ධ දේශනාවමයි මේ අපේ එකක් නෙමෙයි මේ. අපගේ හැබැයි මේක ප්‍රායෝගිකව කරද්දි අපි කියද්දි යම් යම් වෙනස්කම් ටිකක් ඇතුව කරන්නේ. හැබැයි අර මුල් කතාව නොනසා භාගතුනාංශේ වදාළ රටාවට හැර මේක අපිට තේරෙන එකක් නෙමෙයි. මේක මේ සාමාන්‍ය අපි වගේ අයට තේරෙන්නේ නැහැ ඇත්තටම. ඊට පස්සේ දැන් ඔය ඒගොල්ලෝ කාල මේ දිසා ප්‍රඥප්තිය බිඳිනකොට එයාට එයාට දැන් පණව ගත් එකක් තියෙනවා. මම මේ පැත්තේ ඉන්නවා සත්‍යෝ කියලා තෙලී ඉන්නව කොටස. මම මේ පැත්තේ ඉන්නවා සියලු සත්‍යෝ එළියේ ඉන්නවා. ඒ කියන්නේ සියලු සත්‍යෝ මෛත්‍රිය වඩන්නේ මම. මම මෙහි සියලු සත්වෝ එහා පැත්තේ ඉන්නවා. එහෙනම් මේ මම කියලා ගන්න බොනවා තියනවද කියලාද බුදුරජාණන්සෝ වදාළේ? මොකුත් නැහැ කියලායි වදාළේ. සත්වයා කියලා ගන්න මොනවද තියනවා කියලාද වදාළේ? සත්වයා කියලාත් මොකුත් ගන්න නැහැ කියලායි වදාළේ. දැන් මෙහිම දැන් මෛත්‍රිය වඩන්න පටන් ගත්ත කෙනාට තව තව විනාඩි 10 වැඩි කරන්න වෙනවා දැන්. ටික ටික වැඩි කරන්න වෙනවා. යටත් පිළිසෙයි මෛත්‍රිය සමාධිය පාවිච්චි කරලා කාට හරි කෙනෙක් සෝතාපන්න වීම දක්වාම ඉදිරියට යන්න ඕන නම් එයා අඩුම ඉහළට යනකොට පැය එකහමාරක්වත් මෛත්‍රිය වඩන්න බලාපොරොත්තු වෙන තමයි වාඩි වෙන්න ඕනේ. වෙලාවක් ගණනය කරගෙන වෙලාව නිර්ණය කරගන්න එපා වාඩි වෙනකොට. හැබැයි පින්වත් නී වෙලාව නිර්ණය කරගන්න නැතුව ඔගොල්ලෝ වාඩි වෙන්න යටත් පිරිසෙන් ඔගොල්ලෝ පැය එකහමාරක්වත් නැගිටින්න බෑ. මේක හරියට කරනවා නම් මුල් කාලෙනි මේක ඉදිරි පියවර ඔක්කොම සම්පූර්ණ කරනවා නම් අඩුම යාට පහමාරට නැගිටිනවා නම් පහමාරට වැඩ පටන් ගන්නවා නම් හතරටවත් මේ වැඩේට වාඩි වෙන්න වෙනවා. වෙනද පහ මාරට නම් එයා දවස පටන් ගත්තේ එයාට අනිවාර්යෙන්ම මේකට වෙන වෙලාවක් එයාට හදා ගන්නත් බැරි නම් එයාගේ වැඩවලදී එයාට සිද්ධ වෙනවා හතරට උදේ අවදි වෙන්න. මුල්ම කාලේ පහ මාරට නැගිටින කෙනා පහට නැගිට්ටහම ඇති. මොකද මේක පහුවෙන්න තව කාලයකට වෙන එකක් නෙමෙයි වෙලා තියෙන්නේ. හැමදාමත් පටන් ගන්නේ මම දුක් නැත්ෙක් වෙම්මා බිය නැත්ෙක් වෙම්මා විදිහට තමයි පටන් ගන්නේ. දැන් මං කාලයක් කෙරුවානේ ඒ නිසා සියලු සත්වෝ දුක් නැත්තෝ වෙත්වා එහෙම පටන් ගන්න නැහැ. පින්වත්නි ඔගොල්ලෝ අවබෝධය කරා යනකම්ම අද අවබෝධය කරා ගියත් අදත් මේකමයි කරන්න ඕනේ. ඒ රටාවෙන්ම පටන් ගන්න. අපි කරන්නේ තව ඉදිරි දිගුවකට කාලේ අරගෙන ගැඹුරු විදර්ශනාත්මක විමර්ශනීයට අවකාශය හදා ගන්නවා ඒක ඇතුලේ. එතකොට තව විනාඩි 10 15 ඔයගොල්ලන්ට පියවර දෙකකින් තුනකින් වැඩි කරගන්න වෙනවා. කොහොම වුණත් සෝතාපන්න වෙන ශ්‍රාවකෙක් මෛත්‍රිය සමාධිය විතරක් පාවිච්චි කරන කෙනෙක් නම් කෙනෙක් කියන්න පුළුවන් මේ පැවිදි සමාජය ඇතුළෙත් අය කියන්න පුළුවන් මෛත්‍රියෙන් එහෙම නිවන් දකින්න බෑ කියලා. කවුරු හරි කියන්න පුළුවන් එහෙම. එහෙම කිව්වට කමන්නේ තියා දන්නේ. එයායි ධන ක්‍රමිනේ. එහෙම පුළුවන් කරන්න. එහෙම කරන්න බැරි නම් භාග්‍යතුන් හසේ වදාලා කරණීයමෙත්ත සූත්‍රය අභියෝගයට ලක් වෙනවනේ. කරණීයමෙත්ත සූත්‍රයේ තියෙනවනේ ගබ්බසෙයියම් පුනරේතීති කියලානේ. කරණීයමෙත්ත සූත්‍රය ඉවර කරන්නේ ගර්භාෂයකට එන්නේ නැතුව එයා බිනුවම් පානවා කියලා. ගර්භාෂයකට එන්නේ නැහැ කියන්නේ අනාගාමී කියන එකනේ.
එනම් මේ කරුණාව මෛත්‍රිය සම්බන්ධ යම්කිසි චිත්ත සමාධියක් උපදවා ගැනීම ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රවේශය ඇතුළේ එයාට අනිවාර්යෙන් මාර්ගඵල අවබෝධය කරා යන්න පුළුවන්මයි. කවුරු හරි කෙනෙක් ගරහන්න කියන්න පුළුවන්. දැන් අපිට කොච්චර ගරහනවද? කමන්න අපිව ගණන් ගන්නෑ. මම කොච්චර ගරහනවද? පැවිදියයි කොච්චර ගරහනවද? පින්වත්නි මේ අපි බණ කියන එකට ගිහියන්ගේ නෙමෙයි අභියෝගය තියෙන්නේ. පැවිද්දන්ගේ. පැවිදි ගිහි අයගෙන් නෙමෙයි අභියෝගය තියෙන්නේ. පැවිදි අයගේ. ඉතින් මේ අභියෝගේ මැඩගෙන තමයි අපිට ධර්මීය කතා කරන්න වෙන්නේ. ඉතින් ලොකු අපේක්ෂා නැති වුණාට පස්සේ ඒගොල්ලෝ කොච්චර ගැරහුවත් අපිට ඒක ලොකුට දැනින්නේ නැහැ. ඇයි අපි අපේක්ෂා දල්වාගෙන බණ කියනවා නෙමෙයිනේ. දැන් මෙතනට අපි මේ බණට එනකොට කවුද අද බණට ඉන්නේ මොකක්වත් අපි දන්නේ නැහැනේ. අපි අපේක්ෂා දල්වගෙන කියනවා නෙමෙයි. දැන් මේ හෝරා විවර වෙනකන් අපි ධර්ම කතාවකට එකතු වෙනවා. එච්චරයි. මේකට පහදින්න ඕන මේක එහෙම එකක් නැහැ. ඔගොල්ලෝ ඕන කෙනෙක්ගෙන් දේශනා අහන්න. කවුරු හරි බණ කියනකොට ඒකට ගරහන්න එපා. ඕන කෙනෙක්ගෙන් බණ අහන්න. ධර්ම විනය නෙමෙයි නම් අයින් කරලා දාන්න. ධර්ම විනය නෙමෙයි නම් අයින් කරලා දානකොට අනුකම්පා කර කර අයින් කරන්න. අනුකම්පා කර කර අයින් කරන්න. අනේ ස්වාමීන් වහන්සේට වැරදිලා ටිකක්. අනේ ඉක්මනට නිවැරදි ධර්මයට එනවා නම් මේ ස්වාමීන් වහන්සේ හොඳයි කියලා මෛත්‍රී සහගතකමින් අයින් වෙන්න ගරහන්න යන්න එපා. ගරහන්න යන්න එපා. අපි දන්නේ නැහැ නේ කොයි වගේ ආධ්‍යාත්මික ප්‍රවේශයකද ඉන්නේ කියලා. ඉතින් මේ සමහර විට එහෙම කියනවා. දැන් අපි මොනවා හරි දේශනාවක් කරලා දැම්මම පැයක විතර දේශනාවකින් විනාඩියක් විතර Facebook එකට දානවා කවුරු හරි මේ මිනිස්සේ. ඊට පස්සේ විනාඩිය බලනවා බණහනාය බලලා මම දැක මට අර එක තරුණියක් පෙන්වුවා ඒක වතාව බණහනා මම බලන්නේ ඒවා මට වැඩන්නේ ඒවා මට එච්චර වටිනාකමකට හිටින්නත් නැහැ මට ඕනත් නැහැ ඒවා. නමුත් ඒක මට කිව්වා මේ දැන් ඒක එකනික් ඔය අපි හුඟාක් බණහන කෙනෙක්. ඒත් ඒතර එක මිනිස්සෙක් තමයි ඒක දාලා තිබ්බේ. ඒකට යටින් දාලා තිනවා අනික තමයි මල්ලි අපි හිතුවේ මේ ස්වාමීන් වහන්සේ ධර්මී කියනවා කියලා ඔයා කියපු එක හොඳයි. දැන් තමයි අපිත් දැනගත්තේ මේ ස්වාමීන් වහන්සේ ධර්මීට විරුද්ධ ඒවා කියනවා කියලා. අර බණ අර අර මෝඩ ගිහිය කියපු කතාවට අර යහුවෙලා ගියා. ඒ මල්ලි ඔයා කියපු එක හොඳයි අපිට මේක දාලා කියලා අර මෝඩ මිනිස්සයා ඒ මිනිස්සයා ධර්මයක් දන්නෙත් නෑ සමහර විට. මම මේ කියන්නේ ගදේශයෙන් නෙමෙයි අනුකම්පාවෙන් ඇත්තටම. ඒතර අර මෝඩ මිනිස්සයා කියපු කතාවට අර අවුරුදු ගානක් බණ අහපු එකනා ඒ බණ අතෑරලා දැම්මනේ. අර එක මෝඩ මිනිස්සෙක් පොඩි කෑල්ලක් දාලා වීඩියෝ එක පොඩි කොටසක් දාලා කියපු කතාවට අරයා උත්තර දැම්මේ කොහොමද? අනේ මල්ලි ඒක තමයි මේ එතකොට මා පිතුවේ මේ ස්වාමීන් වහන්සේ මේ ධර්මී කියනවා කියලා බලන්නේ තියා. ඔයා කියපු එක හොඳයි අපිට. කියලා එයා සම්පූර්ණයෙන් බණහනක නවත්තා. ඉතින් එයා බණහනක නැවතුනට කමන්නේ බලන්නකෝ මේ මිනිස්සෙගේ තියෙන සිහිනුවනේ දුර්වලකම. අවුරුදු ගානක් බණ අහපු කතාවට වඩා අර මෝඩ දුර්වල ඥානයක් නැති මිනිස්සෙක් එතකොට අපි ඇසුරු කරලත් නැහැ කතා බහ කරලත් නැහැ අපි බණහලත් නැහැ සමහර විට. එහෙම මිනිස්සු කියාපු එක කතාවකට arya okko මුළු බුද්ධ ශාසනය ඇතුළේ අපි කරපු දේශන කොහොම පයින් ගැහුවා. ඉතින් ඒක අපිටවත් ධර්මීයටවත් අභියෝගය නෙමෙයි. එයාටයි ඒ අභියෝගය ආවේ. එයාටයි ඒ දන්නේ නමුත් එහෙම එන්න පුළුවන් අභියෝගේ. ඒ නිසා පින්වත්නි ඕගොල්ලෝ නිවෙනවා නම් නිවෙන්න. හැබැයි ගරහන් දෙපා. ගැරහීම ඇතුළේ ඔය ඇත්තන්ගේ නිවන් මඟම වැහිලා යන්නත් පුළුවන්. සංඝයා මේ සංඝයේ ධර්මී කතා ධර්ම කතාවට ගැරහීම ඇතුළේ අවබෝධය කරා යන රටා ගොඩක් තියෙනවා. එකම රටාවක් නෙමෙයි තියෙන්නේ. අරහාඳුරු කියන එක හරි මීහාඳුරු කියන එක වැරදි කියලා කාටවත් කියන්න බෑ. අරහාඳුරු හරි මීහාඳුරු වැරදි කියන එක හරියටම කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට විතරයි. ඒක අපගේ සාරිපුත්තයන් වහන්සේටවත් බෑ. සාරිපුත්තයන් වහන්සේටත් බැරි නම් මේ අද ඉන්න මේ Facebook එකේ වීඩියෝ හදන කොල්ලෙක් කොහොමද ඒක තීරණය කරන්නේ? ඒක සාරිපුත්තහරුන්ටවත් බෑ පින්වත්නි. ආනන්දහාඳුරුන්ට යම් තාක් දුරට පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ නැවත දේශනාව ආනන්දහාරු ඉස්සරහ කරලා තියෙනවා. ආනන්දහාඳුරුන්ට යම් තාක් දුරට ඒක කරන්න පුළුවන් යම් ධර්මයක් වදාලාද ඒක ආනන්දහාරු දරාගත්තා. බුදුරජාණන් වහන්සේට තමයි ඒක කරන්න පුළුවන්. මොකද බුදුසිත ස්පර්ශ කරන්න සාරිපුත්තහරුන්ටවත් බෑ. බුදුරජාණන් වහන්සේගේ සිත ස්පර්ශ කරන්න සාරිපුත්තහරුන්ටවත් බෑ වැඩේ කරන්න. සාරිපුත්තයන් වහන්සේලා එහෙම ගරහා කරන්නේ පුදුම නිහතමානිකමක් නිතිබ්බේ. එහෙම කරන්නේ මං කියන්නේ එහෙමවත් බෑ කියලයි. හේතුව භාග්‍යතුන් වහන්සේගේ සිත ස්පර්ශ කරන්න සාරිපුත්තයන් වහන්සේට බෑ. ඒක අධර්මීයද අධර්මීයද කියලා කෙලින්ම කියන්න පුළුවන් අපගේ භාග්‍යතුන් වහන්සේටමයි. ඒ නිසා ඔය Facebook එකේ එහෙම එක එකන ටයිප් කරාට පොඩි වීඩියෝ කෑලි දැම්මට ඕගොල්ලෝ හොඳ සිහිනුවණින් මේ පුහුණු කරන්න. පුහුණු කරලා ප්‍රතිඵල නැත්තම්
විසි කරලා දාන්න. පුහුණු කරලා ප්‍රතිඵල නැත්නම් අයින් කරලා දාන්න. වැඩක් නැහැ. පුහුණු කරද්දි ප්‍රතිඵල නැත්නම්. භාවිතයේ චිත්ත සමාධිය වඩද්දි ප්‍රතිඵල එන්නේ නැත්නම්. එකොයි දේශකයා බුදුරජාණන්සේගේ කතාවනේ මේ කියලා තියෙන්නේ. වැඩිමෙන් තොරව ධර්මයේ විසි කරන්න ඉපා. දැන් ඊට පස්සේ අර දැන් එයා දිසා ප්‍රඥප්තිය බිඳලා වඩද්දි ඊළඟට එයාට සිද්ධ වෙනවා අර සියලු සත්වයෝ කියලා එළියට සත්වෙක් ඉන්නවා කියලා බලපු එකයි මම මේ පැත්තේ ඉන්නවා කියලා බලපු එකයි ඇතුළේ තමයි යා මෛත්‍රී වැඩුවේ. මෙහි මම ඉන්නවා ඒකනේ මට මෛත්‍රී වඩන්නේ. එළියේ සත්වෙක් ඉන්නවා. බුදුරජාණන්සේ සත්වෙක් පුද්ගලික ආත්මයක් තියෙනවා කියලාද වදාළේ නැත කියලාද වදාළේ? නැත කියලා බුදුරජාණන්සේ වදාළේ. මම කියලා ගන්න පුළුවන් මොනවා හරි සාරයක් තියෙනවා කියලාද වදාළේ? නැහැ කියලාද වදාළේ? නැත කියලා. නමුත් නැත කියලා කිව්වට ඉන්නවා කියන තියෙනවා කියන අර්ථය ඇතුළෙමයි අපි එක් කරන්නේ. මේ පැත්තේ මම ඉන්නවා, ඒ පැත්තේ සත්වයෝ ඉන්නවා කියන අර්ථය ඇතුළෙමයි දැන් මම මෛත්‍රිය වඩලා තියෙන්නේ. හැබැයි මම දිසාව පිළිබඳ ප්‍රඥප්තිය බින්ද තමයි. දැන් මම කියලාවත් සත්‍යය කියලාවත් ගන්න දෙයක් නැහැ. නැත්තම් මොනවද තියන්නේ? අන්න සමාධිමත් සිතකින් විමසනවා. මම කියලාවත් සත්‍යය කියලාවත් ගන්න නැත්තම් මොනවද තියෙන්නේ? නැත්තම් මොනවද? ස්කන්ධ ටිකක්, ආයතන ටිකක්, ධාතු ටිකක්, නාම රූප ටිකක් තියෙන්නේ. වෙන මොකක්වත් නැහැ. අන්න උතනින් තමයි නාම රූප පරිච්ඡේදක ඥානෙ උපද්දවන්නේ. මෛත්‍රිය ඇතුලේ නාම රූප පරිච්ඡේදක ඥානයට අනුබලයේ ලැබෙන්නේ යටත් පිරිසින් මෛත්‍රී සමාධිය ඇසුරු කරගෙන මාස 7ක්වත් ගෙවපු කෙනෙක්. අද ගිහින් හෙට උදේට කරන කෙනෙකුට එක් කරන්න බෑ. යටත් පිරිසින් මෛත්‍රිය වඩාගෙන යාට ආධ්‍යාත්මික ප්‍රවේශය කරා එකතු වෙන්න උමනාව තියෙනවා නම් යටත් පිරිසින් මාස 7ක්වත් ගියපු තැනක තමයි යාට සාධාරණ වෙන්නේ මේ උදයබ්බඥානීය විදර්ශනා කෞශල්‍ය. ඒ වක්කෝම නාම රූප පරිච්ඡේදක ඥාන දර්ශනේ තියෙන්නේ නවමහ විදර්ශනාවට පාදකවට. ඒ නවමහ විදර්ශනාවට පාදක වන ආධ්‍යාත්මික ප්‍රවේශයෙන් මාස 4කින්වත් පස්සේ තමයි යාට ස්පර්ශ කිරීම ගැන යම් කිසි ඉඟියක් ලැබෙන්නේ. එතකොට යා මේ හරි මම මේ පැත්තේ නැත්තම් එළිය සත්‍යෝ කියලා જાතියකුත් නැත්තම් මොකද්ද තියෙන්නේ? කන්දායතන ධාතුන්ගේ සකස් වීමක්. නාම රූප ධර්ම ටිකක් සත්‍යයා වනාහි නාමස්කන්ධයක් සහ රූපස්කන්ධේමයි. ඊට වඩා නම් එතන වෙන මොකක්වත් ගන්න නැහැ. ඊට පස්සේ ඔන්න ඔතනින් ඒ ශ්‍රාවකයා නාම රූප පිළිබඳ විමර්ශනය කරමින් රූපය විමසා බලනවා සමාධිමත් සිතකින්ම. හොඳයි, මේ රූපය තුල මොනවද තියෙන්නේ? සතර මහා ධාතුවයි. රූපය තුල තියෙන සතර මහා ධාතුව. ඒ සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවට සමාන කරලා බලන්න ඕන. මඟඵල කරා යනවන අභ්‍යන්තර සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුව. එතකොට පින්වත්නි, සත්වයා වැටෙන්නේ, සත්වයා වැටෙන්නේ මහ පොළොව වගේ. සත්‍යයා කියනක தત્ත්වය ඇතුලේ වැටෙන වතුර වගේ. වතුරට මෛත්‍රී වඩන්න පුළුවන්ද? ගලාගෙන යන වතුර ටැප් එක කරලා වාඩි වෙලා මෛත්‍රී වඩන්න පුළුවන්ද? මේ වතුර සුවපත් වේවා, දුක් නැත්තික් වෙත්වා, දුක් නැත්තික් වෙම්මා, මේ වතුර බිය නැත්තික් වෙම්මා, මේ වතුර රෝග නැත්තික් වෙම්මා. වඩන්න පුළුවන්ද? වඩන්න පුළුවන්ද? වඩන්න බෑ. මේ හමාගෙන යන වාතයට මෛත්‍රී වඩන්න පුළුවන්ද? මේ වායෝ වාතය සුවපත් වේවා, මේ වාතයේ දුක් නැත්තෝ වෙත්වා, මේ වාතයේ බිය එහෙම වඩන්න පුළුවන්. එහෙම වඩනෝ නම් එයාගේ විශාල අවුල් සහගතකමක් තියෙනවා කියලා දැනෙනවා නේද නිකන්? ඒ වුණාට දැන් කරලා තියෙන්නේ ඒ වගේ කම්මනේ. මේ රූපයේ තියෙන්නේත් අයි බාහිර ඒකනේ බාකිව බාහිර සතර මහා ධාතු සමාන කරලා බලන්න කියලා. බාහිර සතර මහා ධාතුවට මේ සතර මහා ධාතුව සමාන කරලා බලද්දී විසමපාතයක් පේන්නේ නැහැ නේ? සමානකමක් නේ පේන්නේ. ධාතු විභංග සූත්‍රයේදී මතු කළේ එහෙමනේ. ආජ්ජත් ආපෝ ධාතු, බාහිර ආපෝ ධාතු, ආපෝ ධාතු ආපෝ ධාතු රේවස. අභ්‍යන්තර ආපෝ ධාතුවත් බාහිර ආපෝ ධාතුවත් ආපෝ ධාතුවක් විදිහට විසමපාත නැහැ කියනවා. සමානයි. මේ ශරීරයේ සෙමවල, සොටුවල, දහඩියවල, කඳුළුවල, උරුණු තෙල්වල, ලේවල පවතින ආපෝ ධාතුවයි මේ ගලාගෙන යන වතුරේ තියෙන ආපෝ ධාතුවයි ධාතුවක් විදිහට සමාන නැහැ. ඒකයි ලේ වතුරත් එක්ක මිශ්‍ර වෙන්නේ. මූත්‍රා වතුරත් එක්ක මිශ්‍ර වෙන්නේ ඒකයි බාහිර ආපෝ ධාතුවේ මේක නඩත්තු වෙලා තියෙන්නේ. එහෙනම් මේ රූපේට මේ රූපෙත් තියෙන ආපෝ ධාතු නම් ධාතුවක් විදිහට සමාන නැතේ සමාන කරලා බලනවනේ මේ බාහිර ආපෝ ධාතුවට. ආපෝ ධාතුවට මෛත්‍රිය වඩන්න පුළුවන්ද? බෑනේ පින්වත්. ආපෝ ධාතුවට මෛත්‍රිය වැඩින්න නැහැ. දැන් කරලා තියෙන්නේ ඒ වගේ එකක් නේ. දැන් පරමාර්ථ ඇත්තෙන් බැලුවොත් එම් මේ කරලා තියෙන්නේ ඒ වගේ එකක් නෙමෙයි. ඒ ඔක්කොම සකස් වෙච්ච තැනක මෛත්‍රිය වඩපු එකත් නිකන් මේ තින්ම නම් හැදිලා තියෙන වෙනේවා ඇත්තෙත් නැත්තම් මේ රූපය ඇතුලේ. එහෙනම් මේ රූපේට මෛත්‍රී වඩන්න පුළුවන්ද ගැඹුරින් බලද්දී?
රූපේට මෛත්‍රිය වඩනවා කියන එක ඇතුළෙත් පින්වත් මේ පරමාර්ථ සත්‍යයෙන් විමසා බලනකොට යම්කිසි දුර්වලකමක් පේන්නේ නැද්ද ඒකේ? නාමස්කන්ධය දිහා බැලුවත් හොඳට බලන්න. ඔය විදියට හොඳට රූපය විසුරුවා බලනකොට එයාට දැන් එයා මෛත්‍රිය වැඩිම ඇතුළේ නැවතිලා ඉන්නේ ධාතු මනසිකාරය තුළ. පටන් ගත්තේ මෛත්‍රිය දැන් ධාතු මනසිකාරයේ අයිති කුමකටද? කාය අනුපස්සනාවට. අන්න දැන් තමයි සති සම්බොජ්ජංගේ උපදින්න පටන් ගත්තේ. මාස 4ක් සති සම්බොජ්ජංගේ නෑ. බොජ්ජංග ධර්ම ටික වැඩිමින් අවබෝධ දැන් තමයි සති සම්බොජ්ජංගේ උපදින්න පටන් ගත්තේ. ඒ වෙලාවේ තමයි සති සම්බොජ්ජංගේ උපදින්නේ. අයි දැන් කායනුපස්සනාව වැඩුවේ. මෛත්‍රියෙන් ඇවිල්ලා කායනුපස්සනාව වැඩුවේ දැන්. ඇයි කායනුපස්සනාවේ ධාතු මනසිකාරයේ පැත්තටයි එයා හැරුණේ. එතකොට එයා එහෙම විමසා බලනකොට පින්වත්නි ඒ පුද්ගලයාට අර බාහිර සතර මහා ධාතුව අභ්‍යන්තර සතර මහා ධාතුව හා සමව දකිනකොට බාහිර සතර මහා ධාතුවට මෛත්‍රිය වැඩිය නොහැකි ආකාරයට මෙයාට පේනකොට මොකද බාහිර සතර මහා ධාතුව වනායි සත්වෙක් පුද්ගලෙක් නෙමෙයි අභ්‍යන්තර සතර මහා ධාතුව සත්වෙක් පුද්ගලෙක් නෙමෙයි මම කියලා මේ රූපේට රැවටිලා මේ රූපේ වෙනුවෙන් අසීමිතව කැප වුණාට මේ රූපය වශයෙන් තුල මම වශයෙන්වත් මගේ වශයෙන්වත් මගේ ආත්මය වශයෙන්වත් මොකක්වත් ගන්න නැහැ. සියලු සත්‍යයන්ගේ රූප ඉලක්ක කරගෙන ඉලක්ක කරගෙන මෛත්‍රිය වැඩුවාට සියලු සත්‍යයන්ගේ රූප වනායි බාහිර සතර මහා ධාතුවමයි. බාහිර සතර මහා ධාතුව වෙන වෙනම ගත්තොත් කොහොමද මෛත්‍රිය වඩන්නේ කියලා පින්වත්නි අර සත්ව ප්‍රඥප්තිය බිඳෙන්න පටන් ගන්නවා. ඒ සත්ව ප්‍රඥප්තිය බිඳින එක කියන්නේ සතර සතිපට්ඨානින් තොරව අවබෝධය කරා යන්න බෑ කිව්වේ ඒකද? දැන් යා මේ කැරකිලා බැටුනේ ධාතු මනසිකාරයට. ඒ ධාතු මනසිකාරය ඇතුළේ යා තුළ වැඩෙන්නේ මොකද්ද? ධාතු මනසිකාරය තුළ වැඩෙන්නේ කායානුපස්සනාවමයි. එතකොට ඒ ධාතු මනසිකාරයෙන් විමර්ශනය කරනකොට යා තුළ වැඩෙන්නේ සති සම්බොජ්ජංගේමයි. එතකොට මෙයා හිත දිහා බැලුවොත් සිත තුළ මෛත්‍රිය සම්බන්ධ දැනුමක් තියෙනවා, දැනීමක් තියෙනවා. සංස්කාරගත නැහැ. රූප වැටෙන්නෙත් නැහැ, ශබ්ද වැටෙන්නෙත් නැහැ, කවුරුවත් ඇවිල්ලා දොරවල් එළියට සද්දයක් ඇහෙන්නෙත් නැහැ. මෛත්‍රී සමාධියක් තියෙනවනේ. ඒ මෛත්‍රී සමාධිය ඇතුළේ මෛත්‍රී නම් වූ සංස්කාරයක් හිතේ තියෙනවද නැද්ද? ඒ මෛත්‍රී නම් වූ සංස්කාරය හිතේ තියෙනවා. මෛත්‍රී නම් වූ සංස්කාරයත් හිත ඇතුළේ දකින්න පින්වත්නි. මේ මෛත්‍රී නම් වූ සංස්කාරයත් යථාර්ථේ නොවේ. ඒකෙත් මම වශයෙන් මගේ වශයෙන් රූපේත් ගන්න මොකක්වත් නැහැ තමයි. මේ වෙලාවේ මගේ සිත තුළ හටගත්ත මෛත්‍රිය නම් වූ සංස්කාරය හැර වෙන මොකක්වත් සංස්කාර හිත තුළ හටගන්නේම කියලා හිතන්නකො. මෛත්‍රිය නම් වූ සංස්කාරය කොයිතරම් ප්‍රණීත මధుර සමාධියක් වුණත් මේකත් මම වශයෙන්වත් මගේ වශයෙන්වත් මගේ ආත්මය වශයෙන්වත් ගන්න බෑ. ඇයි? මේකත් නැතිවි නැති වෙනවා. මෛත්‍රිය නැගිටපු ගමම්ම ආයත රූප පේනකොට ආයතේ ඒ රූපය පැත්තෙන් සංස්කාර ගලන්න පටන් ගන්නවා. එහෙනම් මේ රූපයේ ස්වභාවය වගේම සිතේ ස්වභාවයක් දකිනවා ඒ වෙලාවේ බලන්නේ. එතකොට ඒ විදිහට විමසා බලනකොට Tamange සිතම වැටෙහෙන්න ගන්නවා. චිත්තානුපස්සනාවමයි පේන්නේ. Tamange සිත විමුක්ත ස්වභාවයක් පේනවා. සියලු සංස්කාර වලින් මිදිලා తాවකාලිකව මෛත්‍රී සම්බන්ධ සංස්කාරයේ පවතිනකොට සියලු සංස්කාර වලින් හිත මිදී පවතිනවා මෛත්‍රී සමාධිය නිසා. එහෙම පේනකොට පින්වත්නි ඒ පුද්ගලට යාගේ සිතමයි පේන චිත්තානුපස්සනාවිනුත් අනුබලය ලැබෙනවා. මෛත්‍රී නම් වූ සංස්කාරයේ පින්වත්නි මෛත්‍රී නම් වූ සංස්කාරයේ ඉපදුනේ කොහොම දැන් මෛත්‍රී නම් වූ සංස්කාරය ධර්මයක් විදියට දකින්න පටන් ගන්නවා. මෛත්‍රී නම් වූ සංස්කාර ධර්මයක් විදි හිතේ උපන් ධර්මයක් විදියට දකින්න පටන් ගන්නවා. එතකොට ධම්මානුපස්සනාව විමසන්න පටන් ගන්නවා. පින්වත්නි මෛත්‍රිය සම්බන්ධ සියුම් දැනීම නිසා වෙනත් සිතුවිලි ගලන් නැති නිසා නිරාමිස සුඛ වේදනාවක් පවතිනවා හිතේ. වෙනත් සිතුවිලි නොවැටෙන නිසා ඒ වේදනාව දකිනකොට වේදනානුපස්සනාවෙන් විමසන්න ගන්නවා. දැන් සතර සතිපට්ඨානීම විමර්ශනයක් තියෙනවා. තවම සතර සතිපට්ඨානේ වැඩින්නේ නැහැ වුණාට. සතර සතිපට්ඨානේ වැඩින්නේ නැහැ තවම. සතර සතිපට්ඨානමය විමර්ශනයක් විතරයි තියෙන්නේ. හැබැයි සතර සතිපට්ඨානමය විමර්ශනයක් තිබුණා කියලා කවුරුවත් අවබෝධය කරා යන්නෙත් නැහැ. සතර සතිපට්ඨානේ වඩන කෙනා ඒකයි කියන්නේ සමාධි සම්බොජ්ජංගං කෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලීකතෝ. සතර සතිපට්ඨානේ භාවිතා කරන කෙනා තවම භාවිතා කරන්නේ නැහැ. සතර සතිපට්ඨානේ අත්දකින්නවා. භාවිතා කරනවා කියන්නේ මොකද්ද? මොකද්ද භාවිතා කරනවා කියන්නේ? භාවිතා කරනවා කියලා කියන්නේ හොඳට බලන්න ඔකට ලස්සන සූත්‍රයක් කියනවා සතිපට්ඨාන විභංග සූත්‍රය කියලා.
ඒ සතිපට්ඨාන විභංග සූත්‍රයේ තියෙනවා ආනාපාන සතර සතිපට්ඨාන කියන්නේ මෙයයි, සතිපට්ඨාන භාවනාව කියන්නේ මෙයයි, සතිපට්ඨාන භාවනාගාමී පටිපදාව මෙයයි කියලා වචන තුනකින් තෝරලා තියෙනවා. ඒකේ භාවනාව කියන එක දැන් භාවනාව කියන එක තෝරන්නේ කොහොමද නේද? ඒත් භාවනාව කියන්නේ අර මේ Taman kisita අඳුන ගන්න එක නෙමෙයි. සමුදේ ධම්මානුපස්සීව ආය ධම්මානුපස්සීව සමුදේ වය ධම්මානුපස්සීව කියලා බලන එකට. සමුදේ ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව සමුදේ වය ධම්මානුපස්සීව කියලා බලන එකට. දැන් උදාහරණයක් දෙන්න අපේ කාලේ නැති නිසා මේ කියන්නේ දැන් මේ මෛත්‍රියේ මෛත්‍රියේ එතකොට ඒක සමුදේ වයයි දෙකම දකින්න ඕන. සමුදේ වයයි දෙකම දකින්න ඕන. දැන් උදාහරණයක් විදිහට පින්වත්නි මේ මෛත්‍රී සහගත Tamanගේ සිත දකින්නකොට ඒ සිත උපදින්නේ මොකක් නිසාද? නාම රූප නිසා. නාම රූප නිරුද්ධ වෙනකොට ඒ සිත නිරුද්ධ වෙලා යනවා. දැන් මානසිකා මේ සම්පූර්ණයෙන් මේ මෛත්‍රිය නම් වූ සංස්කාරයේ ධර්මයක් හැටියට පංචස්කන්ධේන රූප වේදනා සංඥා සංකාර කියලා කියනවනේ. සංස්කාර පංචස්කන්ධයටයි සංස්කාරයක් විශේෂයි මෛත්‍රිය බලනකොට. ඒක ඉපදෙන්නේ කුමක් නිසාද? මානසිකාර්ය නිසා. මනසිකාරය නිසා තමයි ධර්ම හටගන්නේ. මනසිකාර සම්භවා සබ්බේ ධම්ම යම් තාක් ධර්ම හට ගන්නවන මනසිකාරය. අන්න ඒ විදිහට බැලුවොත් ධම්මානුපස්සනාව සමුදේ වෙන විදිහත් බලනවා. එතකොට තමයි වඩනවා වෙන්නේ. එතකොට මෛත්‍රිය නිසා යම්කිසි සුඛ වේදනාවක් තියෙනවනේ හිතේ. මෛත්‍රිය සම්බන්ධ සියුම් දැනීම පදනම් කරගෙන එන වෙනත් සිතුවිලි ඇසුරු නොකර නිසා සුඛ වේදනාවක් තියෙනවනේ. ඒ මෛත්‍රියෙන් හටගත් මෛත්‍රියේ සමෛත්‍රියේ පදනම් කරගෙන නැති වෙච්ච යම්කිසි නිරාමිස සුඛ වේදනාවක් තියෙනවා නම් ඒ නිරාමිස සුඛ වේදනාව ඇති වෙන කුමක් නිසාද? ස්පර්ශය නිසා. අන්න එහෙම බලනකොට වේදනානුපස්සනාව වඩනවා වෙනවා. හැබැයි ඔය ඔක්කොම බලන්න ඕනේ නෑ, එකයි බලන්න ඕනේ පින්වත්. මම මේ වෙලාවේ ඔක්කොම කියාගෙන ගියාට ඔක්කොම බලන්න ඕනේ නෑ, එකයි බලන්න ඕනේ. එතකොට සමුදේ වෙලා වය වෙලා ඇති වෙලා නැති වෙලා යන විදිය දකිනකොට පින්වත්නි එයාට යම්කිසි උදේවැය ඥානයකටයි අනුබලය ලැබෙන්නේ. එතකොට ඒ වෙලාවෙම එයා තවත් සිතකින් එක අනිත්‍යයි කියලා බැලුවොත් විදර්ශනාව පිරින්න ගන්නවා. අන්න මෛත්‍රිය නම් වූ සංස්කාරයේ මානසිකාර ප්‍රත්‍යයෙන් ඇති වෙලා මානසිකාරයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන එකක් මෛත්‍රිය නම් වූ සංස්කාරය කියලා බලනොත් ඒක මොකද්ද? ධම්මානුපස්සනාව. මෛත්‍රිය නිසා උපන් යම් සුඛ වේ නිරාමිස සුඛ වේදනාවක් තියෙනවද? ඒ සුඛ වේදනාව ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලා බැලුවොත් ඒක මොකද්ද? වේදනානුපස්සනාව. දැන් මෛත්‍රී සාගතකම ඇතුලේ විමුක්ත සිතක් තියෙනවා. මිදිලා සිත තදංග වශයෙන් తాවකාලිකව කෙලසුන්ගෙන් හිත මිදිලා විමුක්ත සිතක් තියෙනවා. මිදුණු සිතක්. ඒ මිදුණු සිතක් පවතින්නේ ඇයි? ඒ අනුව නාම රූප නිසා, නාම රූප ධර්ම හටගත්ත නිසා. නාම රූප වලට අනුවයි මේ සිත හටගන්නේ. නාම රූප නිරුද්ධ වෙනකොට සිත නිරුද්ධයි කියලා බැලුවොත් මොකද්ද? චිත්තානුපස්සනාව. ඒක ඔයගොල්ලෝ කැමති විදියකින් ඔක බලන්න, කැමති එකකින් බලන්න, ඔක්කොම බලන්න ඕනේ. එහෙම බැලුවොත් එහෙම බලලා ඒ දැන් මානසිකාරයෙන් හටගත්ත මේ මෛත්‍රිය නම් වූ සංස්කාරය මානසිකාරයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලා බලනකොට එහෙනම් අනිත්‍යයි නේද කියලා බැලුවොත්, අනාත්මයි නේද කියලා බැලුවොත් අන්න එතන විදර්ශනාව තියෙනවා. ඕකට මෛත්‍රිය වඩලා මාස 6ක් විතර යන්න ඕන පින්නවත්. අද ලංකාවේ මිනිස්සුන් අහගත්ත ගමන් හෙට උදේට කරන්නයි ලෑස්ති වෙන්නේ. හෙට උදේ කරන්ඩ මුල් පියවර මුල් ටික කරන්නේ නැත්නම් මේක කරාට ප්‍රතිඵල නැහැ. ඒ නිසා මේ ක්‍රමවේද පාවිච්චි කරන්න. ඒක තමයි ඔයගොල්ලන්ට කියන්න තියෙන ආවසානික අනුශාසනාව. මේ හෝරාවක කාලයක් ධර්ම ශ්‍රවණ මේ කුසලය මේ පිණුතුන් සෝතාපන්න වීමට හේතු උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඉතින් මේකෙන් මේ දිට්ටි විසුද්ධිය උපදවා ගන්න කොහොමද කියලා තව කොටසක් එකතු කරන්න ඕනේ මේකට. මේකට අපිට වෙලාව නෙමෙයි. නමුත් මේ ටික කළත් යම් කෙනෙක් සංසිඳී යනවා. ඔබ හැම දිනාටම මේ උතුම් දේශනා මේ කුසල් මගඵල නිවන් අවබෝධයේ පිණසම හේතුපකාර වේවා.